මේ වෙනකොට තම තමන්ගේ අපේක්ෂකයින් පිළිබඳව බොහෝ දේ කතා වෙනවා. මන්ත්‍රීවරුන් එහෙට මෙහෙට වීම සහ පක්ෂ තීන්දුව తీරන ගන්න විදිය බොහොම ඊටාම බොහොම සුළු කාල සීමාවක් ඇතුළත වෙනස් වෙමින් ඉස්සරහට යන අවස්ථාවක්. මේ වෙනකොට මෞබිම ජනතා පක්ෂය හෝ ඔබ නියෝජනය කරන සර්ව ජන බලය මේ දේශපාලනික සංධානය අවසන් එකඟතාවයකට ඇවිල්ලා ඉවරද? මේ තමයි අපේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කියලා. ඔව්, පැහැදිලිවම පැහැදිලිවම. ඔව්, පෞගේ ඉරිදා සුගද්දාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඔව් අපි ඒ කියන්නේ මෞබිම ජනතා පක්ෂය හැටියට නෙවෙයි සර්ව ජන බලය හැටියට අපි එතන ප්‍රධාන පක්ෂ හතක සංධානයක් තියෙන්නේ. මෞබිම ජනතා ඔබ ඒක කුලකයක් නියෝජනය කරන යුතුකම ජාතික සංවිධානයේ එක පාර්ශවයක්. ඒ මූලික වාතෙන් විමල් වීරංශ මෙතුමා නායකත්වයෙන් දෙන ජාතික නිදහස් පෙරමුණ, උදේගමම් පිළමෙතුමා නායකත්වයෙන් දෙන පියතුරු හෙළවරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ඊට පස්සේ මෞබිම ජනතා පක්ෂය, චන්න ජයසුමන මන්ත්‍රීතුමා. ඔව් ඔය දාලා ඒ ඉරිස ඉන්නවා. ඔව්, දැන් මට කියන්න හැදුවේ ඒක තමයි. ඒ කියන්නේ ඒ අපේ සර්වජන බලයේ තිබ්බ සුගද්දාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පසුගිය ඉරිදා පැවතිච්ච ඒ නියෝජිත සමුළුවේදී අපි ඒකමතිකව අපේ ජනාධිපති අපේක්ෂකයා දිලිජ් ජයවීර මෙතුමා බව ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඒක තෝරා ගැනීම කළා. ඒක ප්‍රකාශන නියත වශයෙන්ම දැන් ස්ථිරයි. නෑ, මම මේ ප්‍රශ්නේ අහන්න හේතුවක් තියෙනවා. මේක අපි निराකරණය කරගත යුතු නිසා. දැන් මේ බොහෝ මේ දැනට ටික වේලාවකට පෙර ආතු ඉඳන්ම මේ සමාජ මාධ්‍ය ඇතුලේ සංසරණය වෙන ලිපියක්. මේකේ මේ ලෙටර් හෙඩ් එක තියෙන්නේම මට පුළුවන් නම් මේක සමීපව පෙන්න ගන්න. මේ MJB මේ ඔබේ නියෝජනය කරන දේශපාලන සංධානයට අදාළ ලිපි ශීර්ෂයක් වගේ එකක් තමයි තියෙන්නේ. අදාළ එක් දේශපාලන පක්ෂයක්. සහ මේ ඔබ යෝජනා කරන සහ ඔබතුමන්ලා ඒකමතිකව එකඟත්වයකට ආපු දිලි ජයවීර තමයි මේකේ ලිපියට ශීර්ෂය යොදලා ඒ වගේම ලිපියේ අත්සන් කරන්නේ ඔහු විදියට හඟවමින් තමයි මේක තියෙන්නේ. මේක ඇත්තටම මේක ව්‍යාජ ලිපියක්ද නැත්නම් මොකක්ද මේ 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 ලිපියත් එක්ක නිවැරදි කිරීමක් කරනවා නම් මං හිතන්නේ ඔබට හොඳ වෙලාවක්. ඔව්, ඇත්ත වශයෙන්ම ඔබටත් මං සංජීව මන්ත්‍රීතුමාටත් يعني කනගාටු ප්‍රකාශ කරන්න ඕනේ. මම පොඩ්ඩක් ප්‍රමාද වුණා එන්නත්. ඒ කියන්නේ සමා වෙන්න ඕනේ මේකට. හේතුව මේ ලිපිය. ඒක තමයි හේතුව. ඒ කියන්නේ කවුරු හරි ඔබට මේ එන අතරවාරේ ඇහුවද? නෑ, මේ එන අතරවාරේ නෙවෙයි. ඒ කියන්නේ ඕක දැන් මං හිතන්නේ දෙකක් වගේ කාල සීමාවක් සමාජ මාධ්‍ය වලට මුසු වෙලා ඉතින් ඒකත් එක්ක අපේ ඒ කියන්නේ අපේ නායකත්ව මණ්ඩලයේ යම් කතා බහක් තිබුණා මේකට ප්‍රතිචාර දක්වන ආකාරය ආදී සම්බන්ධයෙන්. ඒක ව්‍යාජ ලිපියක්. ව්‍යාජ ලිපියක්. අපි එතට ඔබ කතා කරා දෙන ගමන් දිලිජ් ජයවීර ඔබේ මගේ මේ මේ දේශපාලන සගයට. ඔව්, ඒ කියන්නේ අපි මේ මේ මේක ඉතින් එක්තරා විදිහකට විහිළුවක්. ඉතින් සමහර අය නිරීක්ෂණය කළා තිබ්බ ඔක අර ධම්මික පෙර මහත්මයාගේ ලිපියට බොහොම ඒකේ තියෙන පේලි අර ඒ වගේ සමාන එක මම දන්නේ. ඒ විදිහ විශ්ලේෂණය කරමු. ඒ කියන්නේ මම දැක්කේ ඒක නේද අපිට ලැබෙනවානේ අපේ එක එක සගයෝ මේක මේ වගේම නේද. එහෙම ආදි වශයෙන් උත් විශ්ලේෂණයක් මේ අපේ දැන් මේ දුරකථන හරහා ඉතින් මම කියන්නේ මේ සංවේදනයේ බොහොම ඉහළයිනේ. ඉතින් ඒ හරහා ලැබිලා තිබුණා. ඇත්තටම මේ අත්සන ව්‍යාජ අත්සනක් විය හැකිද? මේ මොකද මම ඒක ගැන දන්නේ නැහැ. ඇත්තටම ඔබ මොකද මේ මෙතුමා අර අපි දැක්ක iPad එකක තමයි ඉදා සඳහන් ඉල් දැක්වන අවස්ථාවේදීත් අත්සන් එහෙම යෙදුවේ. මේ අත්සනට බොහෝ සෙයින් සමානයි අපි දැක්ක පොගේ අත්සන්. දැන් අපේ මාධ්‍ය ලෝකයේ පරිහරණය වෙනවනේ. දැන් ඒ ඔබ දැක්කනම් එදා ඒක ඒක මාධ්‍යවල මේ වෙලා තිනවා. අපි එදා අපි නායකයෝ හත් දෙනා සර්වජන බලයේ මූලික එකඟතාව අත්සන් කරා. ඔව්. එතන ඔබේ අවස්ථාව ගැන තමයි ඔය කියන්නේ. ඔව්, මට මතකයි. ඔව්, ඉතින් ඒ අත්සන් අන්තිම සසයින් කරන්නේ. ඒ අත්සන් සමාජ මාධ්‍යවල සැරිසරනවා. ඉතින් අද තාක්ෂණයේ දිනුනුයි. මම දැන් මේ හැම ව්‍යාජ සෙල්ලමක් දාපු ලියුමක් කියලා ඔබ කියන්නේ දිගටම නේද? ඔව්, ඉතින් මම කියන්නේ ඔය ලිපිය හදුවේ කවුද කියලා එහෙම දැනුවත් බව කියන්නේ. මම කියන්නේ දැන් අපේ දේශපාලන මේක තුල ඉතින් මේක අසත්‍යයක් බව තමයි මේ කියන්නේ. ඉතින් පක්ෂයක් විදිහට මේ වගේ ව්‍යාජ දේවල් කවුරුහට සැලසුම් සහගතව කරනවද? ඒ වගේ දේවල් හොයන්න ක්‍රමවේදයක් තියෙනවද නැත්නම් මොකක් හරි මේක නෑ. ඒක ආද මෙවෙච්ච එකක් නේ. ඉතින් අපිට කියන්න තියෙන්නේ මට ඇත්ත වශයෙන්ම ওই කාරණේ ගැන කියන්නේ කారణ දෙකක්. හෙට අපි මේ අපේ සර්වජන බලයේ හැටියට මේක මෙතිවරණ පුරුන්දු මේකක් නෙවෙයි. හැබැයි සතුටු දෙයක් ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියලා අපේ මේ සඳහා අපේ උපයාමාර්ගික වැඩපිළිවෙල අපි මේ මෙතිවරණේ ප්‍රකාශයට පත් වෙනත් ඉස්සෙල්ලා එලි දක්වලා තිබුණේ. එලි දක්වලා අපි ජනතා සංවාදයකට යොමු කරලා තිබුණේ. අපි පැහැදිලිව කිව්වා ඒ සංවාදයේ තුල ලැබෙන අදහස් මත
අපි මේකේ දෙවෙනි කිටුම් පතක් ඒ සංවාදයේ මතුවෙන හරාත්මක දේවලු දායක කරගනිමින් දෙවෙනි කිටුම් පතක් අපි එළි දක්වනවා කියලා. දැන් ඒක හෙට හවස දෙක අමාරට කුරුණෑගල නගරයේ පැවැත්වීමට අපි සියල්ල සැලසුම් කරලා තියෙනවා. මේ විදිහට අපි අපේ සෞර්ධයන්ගෙන් ලැබිච්ච විවිධ පක්ෂවල අයගෙන් ලැබිච්ච විද්වතුන්ගෙන් ලැබිච්ච ඒ යෝජනත් මේකට ඒ සංවාදය තුළ ලැබිච්ච යෝජනත් සැලකිල්ලට අරගෙන වඩාත් වැඩි දියුණු කරපු කෙටුම් පතක් ඒ අවස්ථාවට එළි දක්වන්න නියමිතයි. අපි පක්ෂාතක සන්ධානයක්. හැබැයි දැන් අපි ජනාධිපති අපේක්ෂකයා හැටියට ඔබේ අතේ තියෙන්නේ ඒ සර්ව ජන බලයේ එකඟ වෙච්ච එකඟතාවය සහ මේ රට ඉදිරියේ ඔබ තබන ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒ එකඟතාවත් මේකේ තියෙනව මුල. හැබැයි ඒකට වඩා අපි පැහැදිලිව අපේ මව්බිම අද වැටිලා තියෙන තැනින් ඔසවා තබන්න පුළුවන් කොහොමද, අපි කොහොමද දියුණු රාජ්‍යයක් කරා ශ්‍රී ලංකාව ගෙන යන්නේ කියන එක ගැන, කියන්නේ යෝජනා ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මක් මේ තුළ තියෙනවා. ඒකේ දෙවෙනි කෙටුම්පත තමයි හෙට එළි දක්වන්න නියමිතව තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවත් දැන් අපේ ජනාධිපති අපේක්ෂකයා දිලිප් ජයවීරමැතිතුමා නිසා එතුමාගේ ප්‍රධානත්වයෙන් දැන් ඒ පෝස්ටර් මේවත් සැරිසරනවා. ඉතින් හෙට දෙකම අරට එහෙම අවස්ථාවක තමයි මේ වගේ ලිපිමත් සමාජ මාධ්‍ය යන්නේ යන්නේ. ඉතින් ඒ නිසා ඉතින් අපිට ඒ කියන්නේ ඉතින් මේ ලෝකේ විසමයි. ඉතින් ඒක තමයි මේ. හැබැයි අපි ඇත්ත වශයෙන්ම ඒක කවුරු කරත් මන්ද මට නම් පොඩි සතුටක් ආවා. මොකද ඔය ලිපිය මුලින්ම මගේ ෆෝන් එකට ආවෙත් නිප්‍රේක්ගෙන් මොකද්ද කියන්නේ මේ කියලා. ඉතින් එතනින් ඉඳන් ලැබිච්ච දැන් අපිට දුරකථන ඇමතුම් ප්‍රමාණය, WhatsApp පණිවිඩ ප්‍රමාණය ආදි වශයෙන් බැලුවම ඒ කියන්නේ විශාල ජනතාවක් අපේ අපේක්ෂකයගෙන ඒ තරම් සංවේදීද කියන එක. ඒ ලිපිය නිසා ඒ කියන්නේ අපිට ඒ කියන්නේ එහෙම මේ මොකද්ද මේ මේක ඇත්තද මේ මොකද වෙන්නේ. ඒකට දැන් උදාහරණයකට අර මම මේවා කරපු සමහර අය මට වෙලා තිබුණා අර මම කරපු ප්‍රකාශයක් උඩ ධම්මික පෙරේරා මහත්මයා ඉදිරිපත් වෙන්නේ නැහැ කිව්වම මම කරපු ප්‍රකාශයක් උඩ කිසියම් පුවත්පතක කාටුන් එකකුත් ඇඳලා තිබුණා කලින්. ඒතර ඒකත් සමහරු මට එවලා ඒ කියන්නේ ඒකේ මම මේවා කළා තිබුණා. ඒ කියන්නේ මම අර මාධ්‍ය මේකකද කාටුන් එක නෙවෙයි, ඒකට ඔගේ සම්බන්ධයක් නැහැ. හැබැයි මම මාධ්‍ය අපේ සර්වජන බලයේ මාධ්‍ය හමුවක දස් දක්වලා තිබ්බා අර මේ සම්ප්‍රදායික ව්‍යාපාරිකයෙක් නැත්නම් මුදලාලි කෙනෙක් සහ ව්‍යවසායකගේ අතර වෙනස. ඒ කියන්නේ මේ අභියෝග හමුවේ ධම්මික පෙරේරා මහත්මයා තමන්ගේ අපේක්ෂාව ඉවත් කර ගැනීමත් දෙදෙනාම විවසායක විදිහට සමාජය අඳුර ගන්න දෙන්නේ. ඔව් විවසායකෙක් නෙවෙයි කියන එක තමයි අපි අදහස උනේ සමාවෙන්න උනේ. හොඳයි. අදහස උනේ මම කියන්නේ ඒ කියන්නේ එතන මගේ ඒ කියන්නේ ඒ කරුණ දැකීම කරේ විවසායකෙක් කියන්නේ අභියෝග වලට මුහුණ දෙන කෙනෙක්. එතකොට ධම්මික පෙරේරා මහත්මයා කියන්නේ ඔබට අනුව ධම්මික පෙරේරා කියන්නේ අභියෝග වලට මුහුණ දෙන විවසායකයෙක් නෙමෙයි. අපිට පේන්නේ නැහැ නේ එහෙම විත්‍යක් එතුමා දැන් මේ තියෙන මේ මේ හැබැයි දැන් එතුමා දැන් වස්තන ඒක මම පක්ෂයතුනේ පොඩ්ඩක් නෑ එහෙම නෙමෙයි මම කියන්නේ එතුමා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් හැටියට මෙතුමන්ලා විසින් පාර්ලිමේන්තුවට ගෙනල්ලා කාලයක් පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරමින් එහෙම විශාල කාලයක් තුල ඒ ජනාධිපති දුර අපේක්ෂකත්වයෙන් ඉදම කටයුතු කළ තීද්දි තමයි මේ ඉදිරිපත් වීමෙන් වළකින්නේ. දැන් අපි එහෙම නෙවෙයි, අපි අපේ ගත්තොත් අපේ සර්වජන බලයට බොහොම කෙටි ඉතිහාසයක් තියෙන කෙටි කාලේ අපි ගොඩනගලා අපි මේ අභියෝග නිසාමයි ගොඩනැගුවේ. අපිට වෙනත් විකල්පයක් පේන්නේ නැති නිසායි අපි ඉදිරිපත් වෙන්නේ. ඒතකොට ඒ තුල ඒ කියන්නේ අරිටත් වඩා දෙවෙනි අභියෝග රාශියක් එක තමයි يعني අපිට එහෙම يعني අපි මේකට දිලිප් ජයවීර මහතා අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වෙන්නේ. ඉතින් එතන මම දක්වපු අදහස ඒ කියන්නේ අර සැබෑ ව්‍යවසායකෙක් කියන්නේ අභියෝග හමු වෙන නොසලී උපාය උපක්‍රම එක යම්කිසි විදිහක අපි මේකේ රට හමුවේ තියෙනවා වගේ උපාය මාර්ගික වැඩපිළිවෙළක් මම නෑ මම අවශ්‍ය වැඩපිළිවෙළක් එක්ක කරන මැදිහත් වීමක්. ඉතින් අපි මම ඒ කාරණේ කිව්වම දැන් මම කිව්වේ මේ ඔය ව්‍යාජ ප්‍රචාරයත් එක්ක විවිධ අය මගෙන් ඇහුවා දැන් මේ මම මේක කියලා තියෙනවනේ. එතකොට දැන් ධම්මික පෙරේරා මහත්තයත් පස්සෙලා දිලිප් ජයවීර මහත්තයත් පස්සුණා නම් මොකද ඒ කියන්නේ එවෙනි ඒ කියන්නේ සබුද්ධික භාවයක් ඒ කියන්නේ ඔබ වෙනස පෙන්නන්නේ උත්සාහ කරන්නේ මේ අභියෝග බාර ගන්න පුළුවන් ව්‍යවසායකයෙක් සහ ඔහු එසේ නොවන පුද්ගලයෙක් විදිහට ඔබ දක්වන්නේ මේ වෙනසනේ ඔබ පැහැදිලි කරන්නේ. මම මේක කලින් කරලා තිබුණේ අද ප්‍රවෘත්තියත් එක්ක විවිධ අය ඒ කියන්නේ ඒකත් නැවත මතු කරා. සත්‍ය නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට
දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.